නවතාවේ සොයා යන ඩයබර ඔබත් සමග පුරා අඩහෝරාවක් GOSL TV සමග GOSL TV social media සමග කෙටි පිළිසඳරකට එක්වන්නට මෙලෙස අවසර පතමින් ඔබ ආමග ඔබේ ජීවිතේ එදා මෙදා තුර ඔබ ආමග පිළිබඳව කතා කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ ඒ අපූර්ව සම්දිස්ථාන පිළිබඳව මතකාවර්ජනයක් කරන්නටයි මේ සූදානම. ආදරය ජීවිතය විදේශගත ජීවිතය පිළිබඳව කතා කරන්නට මිලානෝ නගරයේ දීප්තිමත් ආදරණීය චරිතයක් අද ඔබ සමග එක් කරන්නටයි මේ සූදානම් වන්නේ. ඔහු නමින් අසේල දාබරේ. අයබන් අසේල. අයබන් මා. කොහොමද ජීවිතේ? හොඳයි. හොඳින් ඉන්නවා ඉතාලිය තුලට වෙලා. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීපේ ගැන GoXL TV ආයතනයට සහ निर्मातृ दंबगे महात्म्या I think හොඳින් ඉන්නවා ඉතාලියට ලොකතුමාලගේ සියලු සහයෝගය තුල. ඇත්තටම අලුත් දෙයක් අපි සමාජයට එකතු කරන්නට දරන වෑයමක් මේක අසේල. ඉතින් එහිදී ඔබට මම ස්තුතිවන්ත වෙනවා ඔබ ආරාධනාව පිළිඅරගෙන අද මේ අවස්ථාවට එකතු වුණාට. ඉතින් ඔබ ආමග ජීවිතයේ මම මුලින්ම කැමති අපි කවුරුත් අපි හැමෝටම පොදු දෙයක් ආදරය පිළිබඳව කතා කරන්න. අසේල ආමග ආදරේ තියෙන්න ඇති. මම කැමති අද අසේලගේ ජීවිතයේ ආදරය ගැන කතා කරන්නට. ආදරේ කියද්දී මම හිතන්නේ සම්දිස්ථාන ගොඩක් තියෙනවා නේද ජීවිතේ. ආදරේ කියද්දී මොකද්ද මතක් වෙන්නේ? ඇත්තටම ඉතින් ආදරය හරිම සුන්දර දෙයක් මට ජීවිතේ මම ඇත්තටම ගොඩාක් ආදරේ විඳපු කෙනෙක්. ප්‍රේමවන්තියගේ ඉඳලම සමාජයේ ඉඳලම ප්‍රේමවන්තියට ඔව් පොඩ්ඩක් ඉන්න ප්‍රේමවන්තියට කලින් අපි ප්‍රේමවන්තියට කලින් කෙලින්ම ගියා ප්‍රේමවන්තියට නේද ආදරේ අපි අපේ පවුල පරිසරය තුල අපේ දෙමව්පියන් තුල අපි විඳිනවා අපි එතනින් යනවා අපේ ජීවිතේ අපි තරුණිය අපි හැමෝම වැඩිහිටියෝ ඔක්කොම යනවා අපේ ජීවිතේ ඒ ඔබ एक वारम दुन कथागल आदरे पिलिबंदव मम कमति आदरयत एक्क अम्मा तात पिलिबंदव कुंचि मतकयक ඔව් මම ඇත්තටම මම ඉපදුනේ සීදුව කියන ගමේ දැන් නම් ගමක් නෙමෙයි නගරයක් වෙලා තියෙන්නේ. ඉතින් මම අම්මයි තාත්තත් සමග සීදුව ගමේ අපි බොහොම සුන්දර ජීවිතයක් ගත කරපු අය. ඉතින් ඒට අමතර ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යම් යම් වෙලාවකට උසස් අධ්‍යාපනය නිම වෙනකොට මම ගමෙන් වයින් වෙලා නිවාසික ශිෂ්‍යයෙක් විදිහට තමයි හිටියේ. ඉතින් ඒ අතරතුර මම සියලු දෙනාගේ අම්මලාගේ සහෝදර සහෝදරියන්ගේ නැන්දලා මාමලා ආච්චිගේ විශේෂයෙන්ම ගෞරව ආදරයට මම පාත්‍ර වෙලා තියෙනවා. මවගේ පියාගේ ඔබේ පවුල් පරිසරය තුර මම හිතන්නේ ඔබ එයාලගේ බොහොම සුන්දර ප්‍රේමවන්තයෙක් කියන එක මම සොයාගත්තා. ඒ ප්‍රේමවන්තයා මම හිතන්නේ අර ප්‍රේමය කියන සීදුව පැත්තේ මම හිතන්නේ එක්තරා තරුණියකටත් මම හිතන්නේ ආදරය කෙරුවා. මම ඒකත් හොයාගත්තා සෙල්. කොහොම හරි හොයාගත්තා. මම හිතන්නේ කොහොමද ඒක හොයාගත්තේ කියලා. ඔව් මේ කමන්න නැත නම කිව්වද? ඔව් කමන්න නැහැ. මම නමක් හොයාගත්තා කියන්න පුළුවන්ද? මේමයි කමන්න නැහැ දෙක කිව්වල කමන්න නැහැ. ප්‍රථම ප්‍රේමේ. ඔව් අපි මම කියන්නකෝ වයන්ට. දී දියන්නෙන් ඉන්නේ. ඔව් ඒ සීලුව ගමේ ඒ කාලේ අමන්දලුව කියන ප්‍රදේශයේ දීපානි කියන තරුණිය තමයි ප්‍රථම ප්‍රේමය ආරම්භ වෙන්නේ. ඒක බොහොම කෙටි සම්බන්ධතාවයක්. ඊට පස්සේ ඉතින් විවිධ අවස්ථාවල ප්‍රේමන්තෙක් වෙලා තියෙනවා. අපි හැමෝම එහෙම තමයි මං හිතන්නේ. ඉතින් ඔබ විවාහක අද මේ වෙනකොට මට දුවලා දෙන්නෙක් සිටිනවා විවාහ වෙලා මේ වෙනකොට මම මගේ මගේ දුවලාගේ අම්මගෙන් කියන්නේ පළවෙනි විවාහයෙන් අයින් වෙලා වෙන් වෙලා දෙවෙනි විවාහයක තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි සියලු දෙනාම අපි හොඳින් අද ජීවත් වෙනවා. සන්තෝෂයි. ඔබ ආමග තොරතුරු ගැන අපි කතා කරද්දී එතන මිහිරි අමිහිරි ඒ වගේම හදවතේ සනිටුහන් වන හදවතේ සනිටුහන් නොවන විවිධ දේවල් අපිට අත්විඳින්න සිද්ධ වෙනවා මම හිතන්නේ අපේ ජීවිතේ. ඉතින් විදේශ ගත වීමට පෙර මම කැමති අර ප්‍රාත් එක්ක අපේ ඒ සුන්දර ජීවිතය පාසල් අධ්‍යාපනය පිළිබඳව මම හිතන්නේ දී මැසනඩ් විද්‍යාලයට තමයි ඔබ මම මුලින්ම මොන්ටිසෝරි ඉඳලම මම අධ්‍යාපනය පටන් ගත්තේ කඳාන දී මැසනඩ් විද්‍යාලයේ 1981 දී මම අවසාන වෙනකන් grade 6 වෙනකන් ඒ කාලේ grade කියලා කියන්නේ ශ්‍රේණිය අද වගේ year එකක ඉදිරියට කියන්නේ ඊට පස්සේ උසස් අධ්‍යාපන වෙනකන් A level වෙනකන් මම ගුරුතලාව සංස්කෘත විද්‍යාලයේ नेवासी शिष्य विधि तमई इगन इगनीम अवसर करें इतनी यहाँ उपाधि अखा ये संबंध का इच्छर दुर्नता अध्यापने है देरवी ने पासल जीविते मुनाहो माता क्या नारगन द गुआंतोटु बोलें फ्लाइट टेकर नेगी पासल जीविते मुनाहरी देवल अरे आपु बैग की दाग नहीं मावद पासल जीविते क्या ने विशेषम डी मैसन विद्यालय आना काले मामा अत्तरम उड़ा दरुए उड़ा लामे ऐतीन नमत उससत अपने आवश्यक विनकान सांत तोमस विद्यालय क्या ने लक्षण परिसर एक नुवरेली डिस्ट्रिक्ट क्या था कुतले बादुला डिस्ट्रिक्ट क्या माई में भी थी लक्षण सुंदर स्थान है इति ये मत क्या ने अत्तरम हरिम सुंदर आई ये सुंदर परिसर अत्यंत निवासी के शिष्य विद्यालय ඒක ඇත්තටම බොහොම මං හිතන්නේ බොහොම අල්ප වශයෙන් කෙනෙකුට ලබා ගන්න පුළුවන් අත්දැකීම් සමූහයක් කියන එකේ මොකද අපේ කොලෙජ් එකේ තමයි අපේ විදුහල තමයි ලංකාවේ ලොකුම නේවාසික විදුහල විදියට මම හිතන්නේ අදටත් රැඳී පවතින යම් කාලයක යම් කලා වැඩිවීමට ලක් වුණා. නමුත් අද මේ වෙනකොට නැවතත් හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් ඒ කාලේ ක්‍රීඩා කටයුතු වලට එතකොට නොයෙකුත් අධ්‍යාපනයට අමතරව පරිබාහිර නොයෙකුත් ක්‍රියාකාරකම් වලට යොමු වෙලා හිටියා. මේ පාසල් ජීවිතය අත්දැකීම මට ඕනේ දැනගන්න අර පාසල් ජීවිතයේදී මේ විදේශ ගත වෙද්දී මොන හරි අරන් ආවද පාසලේ මතකයක් බෑග් එකකට දාන් ආපු දෙයක් මතකද මොන හරි දෙයක් තිබුණාද? ඔව් මම बैग එකකට දාගෙන ආපු දේවල් තියෙනවා. ඉතින් මගේ ඒ අධ්‍යාපනයේ සර්ටිෆිකේට් එතකොට ෆොටෝස් සීසන් එක සීසන් එක ඔව් ඒ සුන්දර ඔබ කියන්නේ මේ සීසන් එක තියෙනවද? සීසන් එක ඇත්තටම මම තියෙනවද ඒක? තියෙනවා. මට ඒක අද ගේන්න අමතක වුණා. මම අවසාන වශයෙන් සීදුවේ ඉඳලා කඳානට ගිය අවසාන සීසන් එක මම හිතන්නේ රුපියල් 1යි ගාණක් හෝ 2යි ගාණක් මුළුව මාසෙට නෑ. අවුරුදු කීයක්ද ඒ සීසන් එකට? ඒ සීසන් එකට දැන් අවුරුදු 81 ඉඳලා ගත්තොත් එහෙම අවුරුදු 40කට ආසන්න කාලයක්. ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. අද විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. විදේශගත වෙලා විදේශගත වීමට පෙර විවිධ අනතුරු දරපු මෙවැනි අපට ජීවිතයට සමාජයට යමක් දායාද කරන සුන්දර මිනිසුන් ළඟ අර පාසල් ගිය බස් එකේ සීසන් එක තාම ළඟ තියෙනවා කියන්නේ ජීවිතේ හරි පුදුමාකාර දෙයක් කියලා මට හිතෙනවා. මම ඒක දකිනවා. ඒ තුල යමක් දකිනවා. ඇත්තටම ඒ ප්‍රතිරූපය ගැන අපි යමක් දකිනවා කියන එක මේ ආස්වාවේදී කියන්නට ඕන. අසෙල දාබරේ කලා ජීවිතය ඇත්තෙම ඔබ ගැන හුදෙක් ඔබ පිළිබඳව තොරතුරු දැන සිටියත් අද ඔබ පිළිබඳව නොදන්න කෙනෙක් අපි හිතනවා මෙවැනි වැඩසටහන් තුලින් දැන ගැනීම මම විශ්වාස කරනවා අය වටිනා දෙයක් කියලා. කලා ජීවිතය පිළිබඳ යම් කිසි සම්බන්ධතාවයක් තිබුණාද පාසල් අවදී? ඔව් කලා කටයුතු ගීතිකා කණ්ඩායම් වලට මම හිටියා නිරන්තරයෙන්ම. ඊට අමතරව යම් කාලයක තිරිනාට්‍යයක රඟපෑමේ අවස්ථාව හම්බුණා. යම් අවස්ථාවක බොහොම සුළු කොටසක් ඒක තමයි ඇත්තටම කලාව කියන තැන බබ කලාවට මම ක්‍රීඩාව සම්බන්ධව තමයි වැඩි හරියක්ම හිටියේ. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු කළා, ඊට පස්සේ දේශපාලන කටයුතු කළා. ඉතින් එහෙම තමයි මගේ ජීවිතේ ගලාගෙන ආවේ. ඉතින් කලාව කියන්නේ අර බොහොම ඉල්ලීම මත ගිය කටයුත්තක් තිබුණා ටෙලිනාට්‍යයක. මොකක්ද ඒකේ නම මතකද? 2003 නැත්තම් 4 වර්ෂයේ තමයි මම මේ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. ශාලනි තාරුකා කියන අද ප්‍රසිද්ධ නිලියගේ අම්මා සමග තමයි මම මේ රංගනයේ දායක වුණේ. මට මතක නැහැ එයාගේ නමක් දැන් මට මතක නැහැ. ටෙලිනාට්‍ය නම මේ දිවාග තියෙනවා එකක් දැන් මට එකපාරට ඔබත් අහිමි නැහැ මතක මම් පෙත ටෙලිනාට්‍ය නම මතක මම් පෙත. ජීවිතේ අපි විවිධාකාර අත්දැකීම් ලබමින් ඉන්නවා. ඉතින් මේකත් අත්දැකීමක්. ඔබ ආමගේ ජීවිතේ සනිටුහන් කරන සුන්දර තෝදන්නක් හැටියට අද ඔබත් සමග අත්වැල් බැඳ ගන්නවා. අසේල මං හිතන්නේ ගීත ගායනා කරන්න එහෙම කැමතිද? ගීත ගායනා කරනවද? එහෙම සුපියට ගීත ගායනා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මං එහෙම ගීත ගායනා කරනවද? සාමාන්‍යයෙන් කරනවා. එහෙනම් අපි කරමුනේ තව ටිකකින්. කරමු. try කරලා බලමු. ලයිරික්ස් ටිකක් දුන්නොත් මට ඒක යම් කිසි ගායනයක් කරන්න පුළුවන්. බොහොම ප්‍රොෆෙෂනල් විදිහට නෙමෙයි. අපි බොහොම මේ කාපු බීපු වෙලාවට සාමාන්‍ය යාළුවෝ දෙක විතර වෙන වෙලාවට ගීත ගායනා කරනවා මිසක් එහෙම ඊට වැඩිය ප්‍රොෆෙෂනල් මට්ටමේ ගීත ගායනා කිරීමේ හැකියාවක් නැහැ. හුදෙක් විනෝදයේ පිණිස. හුදෙක් විනෝදයේ පිණිස. හොඳයි. අපි කැමති අද අසේලා දාබරේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අසේලා ගමනේ ආගියුන් හිටි තැන් ඔබත් සමග බෙදාගද්දී ඔබ ගීතයක රසවින්දනය සමග එකතු කරන්නට මිලානෝ නගරේ අපි ආදරය කරන සහෘදෙක් ඔබ වෙනුවෙන් ගීතයක් ගායනා කරන්නට අපි අවස්ථාව සලසා දෙනවා. ඔබ ආමග ගීත අසන්නට ගීත ගයන්නට කැමති බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් අද ඔබ ආමග මේ පිළිසඳරට ගීතවත් වන්නට මිලානෝ නගරයේ සමස්ත සහෘදයින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අතරින් අද මාත් සමග එකතු වෙනවා මිලානෝ නගරයේ ප්‍රසංග සඳහා ආරාධනා ලබන මගේ හිතවතෙක්. ඉතින් මේ ඔබ ආමග පෙම් ගීත ඇසෙනවා. ඒ ගීතවල සීනයකට ඔබ ගෙනියන්නට මේ ගීතය රචනා කරේ ප්‍රේමකීර්තිද අල්විස්. අද එතුමා අපි අතර නැහැ. අපි එතුමාව සිහි කරනවා. මේ ගීතය ගායනා කළේ ප්‍රියා සූර්යසේන. බොහොම අපට හිතවත් අපි ආදර කරන ගායනා ශිල්පියෙක්. අපි ඇල්කොස් ඕබ්‍රිස්ගේ හඬින් අහමු මේ ගීතය. गायनයක් මේ ගීතය රචනා කෙරුවේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා. ඒ වගේම ගීතය ගායනා කළේ ප්‍රියා සූර්යසේන. ඔහුගේ ගීතයක් මම හිතන්නේ ප්‍රියා සූර්යසේනගේ ඒ හඬට ඔබ බොහොම සාධාරණයක් ඉටු කෙරුවා. ඇලෙක්ස් බොහොම ස්තුතියි මම ඔබගේ මිත්‍රයෙක්. Thank you. स्तुति कागे दादरे की नहीं अन्य कागे वाले ने बेरिंद निलूपा के दरे इनाम बालांगी ना नहीं तो अब इधर आप ये ऐडा स्तुति बंद तबेन नटो ना अब मेमावस्था वाट संबंधी करने कर ला दी ला दर्शन सार्थ करेगा नेट व्यात आगे बेरिंदत ये वाके में आगे दूधारू सिलों देना वापी मटक करना ये वाके में असेल गिल्ली में घुमा पूर्व टाइप टू करो। बहुत स्तुति। ओबे आमाके अद वैट्सपान टेक तू है ना पीली संदर्भ टेक तू है ना दासेले दावरे समाके कलकत्ता बहा नामिन उडुगाम पलगे सुजीत उडुगाम पलगे मैं एदावस्वल के नन्नो दशके माध्यक अभी मैं वही प्रोडक्ट में संधु सरुवाल लूँ ना अभी मैं संधु सरुवाल भी मकने में तो नहीं बोले अभी मैं होंडा कराटे क्रीडे के एदावस्वल में प्रैक्टिस याद दी सिंधु की ना नामल उड़ूगामा के सिंधु तमाई या एदावस्वल ने दलाम क्यों है मामा सुजीत माता के दर अभी ये कराटी करे वो अपने आतीत है मर्डो माता के क्या न बना हरी आतीत है पर अभी केंसिकान के न संग में अभी अभी सब मास्टर की पर हम दक्षिण क्रीडा की मावट वाला नुअन दक्षिण मावट वाला अभी मैं मांगिता ने बहुत कैपा भी मैं प्रैक्टिस करा अभी देना ये साहोदर का हम लोग आवर दो विस्तार करते हैं नहीं तो बहुत मोबाइल साइड इतालियत देदा वसरे वाके अभी मैं संगीत का अंडा है मक्करा नहीं तो देदा देदा सिके वाके ये वाके मैं इनसे मास्टर वाता भी मत करना आदर जीवतुंगा तो रोना किन्से कान की न कराटे क्रीडा वतुल अभी ब्राउन बेल्ट का दक्का मांगिता ने अभी हैदर हुआ नहीं ब्राउन बेल्ट है नहीं ओ होता है अभी आमो सुजीत उड़ूगाम पलगे हांडिंग आदर ओबो पीना वाला तो ओबो सांग सांग नट begin sita lakwina අතීත රරංගියා එදත් ඔබ දක්ෂයි සජිත් අදත් ඒ වගේමයි ඇත්තටම වින්ද ගීතය බොහොම ස්තුතියි මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා ඔබ මා හමු වේදා වෙන්නවනා ලෙස බලා කියන ගීතේ කොටස ගායනා කරන්න කියලා ඔබ මා හමු වේදා වෙන්නවනා ලෙස කියා ඔබ මා හමු වේදා වින්නවනාල් සකියා අප හදවත් එකට බැඳී ඉලෙසමු කියා ලෝම නිදන රාත්‍රියේ බොහොම ස්තුතියි අද GOSL TV social media මේ අලුත් වැඩසටහනත් එක්ක මේ ආරාධනය පිළිඅරගෙන ආවට බොහොම ස්තුතියි ඔයාට සජිත් බොහොම ස්තුතියි නුවන් මට මේ අවස්ථාව ලබා දුන්නට. අපි ආයෙත් හමු වෙමු නේද? ස්තුතියි. GOSL TV ඔබ ආමග අවසන් මිනිත්තු කීපයකට අපි යොමු වෙලා සිටින්නේ. ඉතින් අපි අද පිළිසඳරේ අවසානයට ඇවිත් ඉන්නවා. අද මාත් සමග එකතු වුණා. ඔබත් සමග එකතු වුණා අසෙලා දාබරේ. ඒ සුන්දර සෞම්‍යවන්තයා. ඉතින් අපි විවිධ කරුණු පිළිබඳව කතා කළා. ඔව් ආමග දිවි. ඉතින් මම කැමති අසෙලගෙන් අර අසෙලා කැමති ගායන ශිල්පීන් අතරින් මගේ විශේෂ ඉල්ලීමක් තිබෙනවා ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයාගේ පොඩි ගීතයක අපි කොටසක් ගායනා කරමු නේද? ආ අපි හමු අසෙලගේ හඬින් ගීතයක කොටසක් මම ගායකයෙක් නෙමෙයි ඉඳා සුති වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන් මම දෙන්නම් ඔයාලට සහයෝගය ගොඩක් ස්තුතියි Malate bambari kuse සිතට ඔබ එනවා කිරරසේ කිරුගේ අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා අසනයි ගොඩක් සුදී නේද අසේල අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ඉතින් අපි ජීවිතේ ආදරෙන් හුස්ම ගන්න ඕන. ඉතින් හදවත් සිනාසින්නට තමයි අපි ජීවත් වෙන්නේ. අපි ඔබත් සම්බන්ධ වෙන්නේ. අද GOSL TV ඔබ ආමග මෙම වැඩසටහනත් එක්ක ඇවිත් මේ පිළිසඳර ආරාධනාව බාරගෙන ඒ වෙනුවෙන් ඔබ ලබා දුන්නු සහායට මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. අසේල ඔබට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි. ඔව් ඒ වගේම අපි සමුගන්නටයි සූදානම් වන්නේ. මගේ විශේෂ ස්තුතිය අද මෙම වැඩසටහන් සංස්කරණය සහ කැමරාකරණය තුලින් එදත් අදත් මට නිරන්තරයෙන්ම ගුරුහරුකම් දෙන සුමිත් අරුණ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔහු සමග නදීමා මහත්මියට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂ ස්තුතිය මම පුද කරනවා යොහන් පෙරේරා මහත්මයාටත් ඒ වගේම බෙනිටෝ ෆර්නැන්ඩෝ මහත්මයාටත් මම විශේෂ ස්තුතිය පුද කරනවා. ඉතින් අසේල අපි ආයෙත් මෙවැනි වැඩසටහන් ළඟ හමු වෙමු. අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් තොරව හම්බ වෙනවා නම් මම ගොඩාක් කැමතියි. මේ වගේ සුන්දර වැඩසටහන් ඇත්තටම අපි ජනතාවට ඉදිරිපත් කරන විදිහට තව තවත්. මම ස්තුතියි.